16 වන IPL තරගාවලියේ CSK කණ්ඩායම ක්‍රීඩා කරන තවත් තරගයක් ඊයේ දිනේදී පැවතුනේ Sunrise Hyderabad කණ්ඩායම සමගිනේ. මෙම තරගයේ වෙනුවෙන් CSK කණ්ඩායම නියෝජනය කරන්න මතීස්ස පතිරණ වගේම මහේස් තීක්ෂණවත් අවස්ථාව උදා වී තිබුණා. කාසී වාසී දිනාගෙන ධෝනිගේ ඇරයුමෙන් පළමුව පන්දොර පහළ වූ Sunrise කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී කඩලු 7ක් දැමී ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 134ක්. Sunrise කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේදී හැරේ බ්‍රෝක් ලකුණු 18ක්, අභිෂේක් ශර්ම ලකුණු 34ක්, ත්‍රිපාති ලකුණු 21ක්, මක්‍රම් ලකුණු 12ක්, ක්ලාසින් ලකුණු 17ක් වගේම ජනසෙන් ලකුණු 17ක් ලබාගෙන තමයි Sunrise කණ්ඩායමෙන් ලකුණු පූර්වට දායකත්වය ලබා දුන්නේ. CSK කණ්ඩායම වෙනුවෙන් පන්දු යැමීමේදී ඉතා සුපිරි පන්දු යැමක් නිරත වූ රවින්ද්‍ර ජඩේජා ලකුණු 22කට කඩලු 3ක්, ආකාශයෙන් ලකුණු 17කට එක් කඩලක් වගේම මහේස් තීක්ෂණ වගේ මතීස පතිරණත් පසුගිය තරගයට සාපේක්ෂව ඉතා සාර්ථක පන්දු යැමක තමයි නිරත වුණේ. එහිදී මහේස් තීක්ෂණ පන්දුවාර 4 තුලදී ලකුණු 27ක් පමණක් ලබා දෙමින් Sunrise කණ්ඩායමේ නායකයා වන මාක්‍රම්ගේ කඩුල දවා ගැනීමට සමත් වුණා. මතීස පතිරණද ඊට නොදොවෙනි පන්දු යැමක නිරත වුණේ Sunrise කණ්ඩායමේ ක්ලාසෙන්ගේ කඩුල දවාගෙන පන්දුවාර 4 තුලදී ලකුණු 22ක් පමණක් ලබා දෙමින් පන්දු 127 ලකුණු 135ක ජයග්‍රහණ ඉලක්කයක් හඹාගේ CSK කණ්ඩායම ඉතාම පහසු ජයක් වාර්තා කිරීමට සමත් වුණේ පන්දුවාර 18යි පන්දු 4ක් තුල ලකුණු 138ක් ලබා ගැනීමෙන්. CSK කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීමේදී ගයික්වාන් ලකුණු 35ක්, රයිදු ලකුණු 9ක්, රහණේ ලකුණු 9ක් වගේම කොන්වේ නොදෙවි ලකුණු 77ක් ලබාගෙන තමයි CSK කණ්ඩායමේ 4 වන ජයග්‍රහණය ලබා ගත්තේ. එහිදී ඊයේ දිනේදී ධෝනි ලබාගත් උඩ පන්දුව දුවද්දී දෙවියම ඉස්තම් කිරීම සමග IPL තරඟ ඉතිහාසය තුළදී කඩුල්ල පිටපස සිට දවා ගැනීම 200ක් සම්පූර්ණ කළ පළමු ක්‍රීඩකයා බවට තමයි IPL වාර්තාතරට මහේන්ද්‍ර සිං ධෝනි එකතු වුණේ. මේ ඇති වැදගත් කාරණාව වන්නේ මේ ඔහුගේ අවසාන IPL තරඟාවලිය වෙන නිසාමයි. ඒ වගේම මෙම තරඟය තුළදී ඉතාම දක්ෂ අයුරින් පන්දු යවූ මතීස ගැන හර්ෂ බොග්ලේ මෙන්න මේ වගේ ආందోళනාත්මක ප්‍රකාශයක් තමයි තම ට්විටර් ගිරුමේ සටහන් කළ තිබෙන්නේ. ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයනි, ඔබලාට පතිරණ මැණිකක් වෙන්නයි යන්නේ. ධෝනි ඔහුව ඔබල වෙනුවෙන් සූදානම් කරනව යනුවෙන් තමයි ඔහු ට්විටර් ගිරුමේ සටහන් කළ තිබුණේ. ඉතින් අපිත් බලාගෙන ඉන්නවා ඩෙඩ් බෝලින් විශේෂඥයාගේ දස්කම් නුදුරේදීම අපට දැක ගන්න හැකියාව ලැබෙයි කියලා.